සමිඳුට ප්‍රශංසා. තවත් ලස්සන උදෑසනක අපි නැගිටිනවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ. අද සවස 6යි කාලට කිතුවරණ දේවස්ථානයේදී කිතුවරණ සේවක සේවිකාවන්ට අද අපි බයිබල් පාඩම කරනවා. ඒ නිසා ඒ අය අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. තවත් අය බයිබල් ඉගෙන ගන්න කැමති අය ඔබ එන්න, වෙන සභාවල අය එනවන ඔබේ දේවස්ථාන බාර ඔබේ එහෙම නැත්නම් ඔබේ පාස්ටර්ගෙන් ඔබේ දේවදාසයාගෙන් අනුමැතිය ඇතුව ඔබ එන්න, අලුත් අයට පැමිණෙන්න පුළුවන්, කිසිම බාධාවක් නැහැ. හොඳයි, අපි අදත් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නවා නේද? අද දවස අපිට ජීවන හුස්ම සතුට සෝයේ සමාධන සමග නැකිරෙන්න අවස්ථාවක් ලැබී තිබෙන නිසා. ඒ වගේම ඊයේ දවස පුරාවට අපිව පෝෂණය කරලා මඟ පෙන්නපු ස්වාමීන් වහන්සේලාත් මම ස්තුති කරනවා. අද දීපිත අපි පෙරලගමු යසාය පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය. මහන්සිද? අධෛර්ය වෙලාද? බලාපොරොත්තු සුන් වෙලාද? හොඳ, පොඩ්ඩක් අපි ස්වාමීන් වහන්සේ ගැන බලමු එනවා. පොළවේ සීමාවල මැව්කාර ස්වාමීන් වහන්සේ වන සදාකාලික දෙවියන් වහන්සේ කලාන්ත නොවන බවත්, වෙහෙස නොවන බවත් නුඹලා දන්නේ නැද්ද? නුඹලා අසා නැද්ද? උන්වහන්සේගේ ඥාණය දැනගන්න බැරිය. ඉතින් බලා සිටින අය අදාරයටපත් වෙන්න පුළුවන්. ඒක බහලා ඇති නේද බයිබලේ? බලා සිටි අය බොහෝ අදාරයටපත් වෙච්ච අවස්ථාවල් තියෙනවා. බයිබලේ එවැනි අය ගැන මතකද? ආබ්‍රහම් බලා සිටි කාලේ ආබ්‍රහම් කොච්චර අදාරි වුණාද? ආබ්‍රහම් ආන ඔබ වහන්සේ මට දෙන්නේ මොනවද? මගේ වයසක කාලේ මම දැන් මහලු, ඔබ වහන්සේ මට මොනවද දෙන්නේ? මතකද ඇහැව්වා මගේ එලියසර්ගේ මාළගේ ඉන්න වැඩකාරගේ පුතාව එනම් මම මතකද අදහැරුණා? සක්‍රීස් කියලා මතකද? මහලු මම කොහොම දරුවෙක් නේද? මතකද බලා සිටි කාලේ අපි හැමෝම අදහැරෙනපත් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ වන මම සදාකාලික දෙවියන් වහන්සේ, මම කලාන්ත නොවන දෙවියන් වහන්සේ කියලා බයිබලේ කියනවා. උන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ, ජාකොබ්ගේ අද වන කොටත් උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ විදියට ඒ ආකාරයෙන්ම සිටිනවා. උන්වහන්සේ අහනවා, ශරීරේ මැරුණු ආබ්‍රහම් පියකු ලෙස, ජාතීන්ගේ පියකු ලෙස මම වෙනස් කළා කියලා නුඹසා නැද්ද? සාගත කාලේ ඊසාක්ට වපුරන්න කියලා අස්වැන්න 100 ගුණයකින් මම වැඩි කරලා දුන්නා කියලා නුඹ අසා නැද්ද? අවුරුදු 430ක වහල්ව සිටි මිනිසුන්ව රැගෙන රතු මුහුදෙන් දෙබෑ කරගෙන දිනපතා මන්නා දෙමින්, යෙරිකෝ පවුරු කඩා වට්ටමින් ජොර්දාන් ගඟවල් දෙබෑ කරමින් රතු මුහුදවල වල මැදින් මම අරගෙන ආවා කියලා නුඹලා අසා නැද්ද? ගොපල්ලෙක් වෙච්ච දාවිත්ව මුළු ලෝකෙම්ම නේද බලවත් රජ කෙනෙක් විදියට වාඩි කෙරුවා කියලා නුඹලා අසා නැද්ද? එදා එසේ කළ උන්වහන්සේ අදත් බලවත් සිටිනවා. නුඹ අසා නැද්ද කියලා උන්වහන්සේ අද ඔබේ මගෙන් අහනවා. නිසා බලා සිටින අය ඔබ කලන්ත වෙලාද? ඔබ අදහැරටපත් වෙලාද? ඒ අයට දැන් උන්වහන්සේ කියනවා, මම අදහැර වෙන්නත් නැහැ, මම කලන්ත වෙලත් නැහැ. මොකද මම දෙවියන් වහන්සේ, මම දෙවියන් වහන්සේ. නිසා මේ ලස්සන උදෑසන අදරු දුවේ පුතේ ඇදහිල්ලෙන් කලාන්ත වෙලා දුර්වල වෙලා බලා ඉඳලා උත්තරයක් නැති නිසා චුට්ටක් වැටිච්චාට ඇද මේ කතා කරන්නේ. උන්වහන්සේ ආනෝ නුඹලා අසා නැද්ද? දයන් වහන්සේගේ ඥාණය දැනගන්න බැරිය. ස්වාමින් වහන්සේ වන සදාකාලික දයන් වහන්සේ කලාන්ත නොවන දෙවන් වහන්සේ. ඒ නිසා බය නැතු වෙන්න. ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේ එසේ කරන්න. කෙසේද? ඔබ කැමති ලෙස ස්වාමීන් වහන්සේ ඔබව අබා උන්වහන්සේ මුල් දවසේ දැක්ක ලෙස උන්වහන්සේ කරන්න බලවත්. අපි නැගිටමු, යාචා කරමු. ඉතින් මාද මතක් කරනවා නැවත වතාවක්, ඒ දරුව වෙනුවෙන් ඔබට පොතක්, පැන්සලක් නේද, පෑනක් අරන් දෙන්න පුළුවන් නම් අපි නත්තලේ එක කොන්සර්ට් එකක, එම නැත්නම් අපි නත්තලේ යම් කිසි තැනක ඒ තෝරගත්ත දරුවන්ට අපි ඒව කරන්ට යනවා. ඉතින් අපි ගිය අවුරුද්දෙත් විශාල ප්‍රමාණයක් එසේ කරා. හැම අවුරුද්දකම නොකොඩව දැන් අවුරුදු 12ක් 13ක් වෙනවා අපි ඒක කරගෙන එනවා. කැමැති ඔබට උදව් කරන්න පුළුවන් ඒ දිරිඳු දරුව වෙනුවෙන් පාසල්යන්ට ඒ දරුවන්ට පොට්ටි කරන් දෙන්න, පෑනක්, පොතක්, පැන්සලක් දෙන්න පුළුවන් අය කවකටු පෙට්ටියක්, කතා කරන්න මට 0778 628 589 ස්වාමිනා සුභවාශද කරා. අපි නැගිටිමු, යාච්ඤා කරමු. සිනේවන්ත බලවත් දෙවි සමිඳුන ඔබට බාර කරනවා මේ ලස්සන උදෑසන. ඔබ වහන්සේ දරුව සමගත කර දුන්න කාල නිසා ස්තුති. ඔබ වහන්සේ කලාන්ත නොවන දෙවියන් වහන්සේ බවත්, ඔබ වහන්සේගේ ඒ
අනපනත් ඔබවහන්සේගේ ඒ සැලැස්මල් ඔබවහන්සේ ක්‍රියාත්මක කරන බවත් අපි දන්නවා. දෙවි තාත්‍ය අපේ ජීවිතවලට ඔබවහන්සේගේ හස්තය තබා තිබෙනසේ ස්තුති. ස්වාමීනි බාර කරනවා දවස බාර ගන්න ආශිර්වාද කරන් ජේසුස් වහන්සේ නාමයෙන් නිසායි. ආමෙන්. 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 හොඳ අද සවස් කාලයට හමු වෙමු කෙතුවර දෙවස්ථානයේදී. මමද සමීර. සුබ දවසක්.